ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, තවත් ලස්සන සුඳුරු මොහොතක්, ලස්සන දවසක් ස්වාමීන් වහන්සේ අපිට දුන්නා වූ මේ දින උන්වහන්සේ අපේ නිවසට, අපගේ පියස්සට වඩින්නට තරම් අප සුදුස්සන් නොවුවත් උන්වහන්සේගේ එක වචනයක් වදාහරමින් අප ජීවිත සුවපත් කරන්නට කියලා මේ සුදෝසුදු පූපිය තුල සැඟවී සිටින අපාදර දෙවි ස්වාමින් වහන්සේ වෙත අප දෑස් යොමා උන්වහන්සේගේ ආදරය, රැකවරණය, ආශිර්වාදය අපි භුක්ති විඳිමු. උන්වහන්සේගේ සෙවණෙහි රැඳී සිටින අප උන්වහන්සේගේ ආදරය, ඒ කරුණාව, දයාව තුල අප ජීවිත මෙහෙ යවමු. අපි අද හුඟකන් දෙමු ද්විතීය නිධි සංග්‍රහයේ අපට පැහැදිලි කර දෙන වහන්සේ තුලයි ජීවනය සහ සැපත සහ මරණය ද විපතද තබමි. මම ඔබ ඉදිරියේ ජීවනය හෝ මරණයද ආශිර්වාදය හෝ සාපේද තබමි. මම අද ඔබ ඉදිරියේ ජීවනය සහ සැපත, මරණය සහ විපතද තබමි. ඔබේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබට මෙදින දෙන පනත් ඔබ අනුගමනය කරන්නහු නම්, දෙවෙන් වහන්සේගේ අන පනත් අපි අනුගමනය කරනවා නම්, ඔබේ රටේ පදිංචි වෙමින් වැඩි වර්ධනය වී ජීවත් වන්නහුය. ස්වාමීන් වහන්සේගේ දේශයේ අපිට දෙන්න තිබෙන දේශයේ, උන්වහන්සේ අපිට දෙන්න තිබෙන සෑම දෙයක්ම ස්වර්ගය, එනම් අප ජීවිත ගමනේ හමුවන සෑම දෙයක්ම එයයි දේශය. ඒ රටේ පදිංචි වෙමින් වැඩි වර්ධනය වී ජීවත් වන්නහුය. ඔබේ දෙවි සමිඳන් වහන්සේට ඔබ ප්‍රේම කරමින්, දෙවි මඟ හැසිරෙමින්, උන්වහන්සේගේ ආඥා, නීති හා නියෝග ද ව්‍යවස්ථාවද පිළිපදින්නහු නම්, ඔබ අයිති කරගන්න යන දේශයේහි දෙවි සමිඳානන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක. අපි උන්වහන්සේගේ අන පනත්වලට, නියෝගවලට, ආඥාවලට අපි කීකරු නම්, උන්වහන්සේ අපිට කියනවා අපේට අපි අයිති කරගන්න යන දේශය වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක කියලා. උන්වහන්සේගේ ආශිර්වාදේ නොමැතිව අපිට කිසි දෙයක් කරන්න බෑ. අපේ සුව ශක්තියෙන්, මිනිස් ශක්තියෙන්, බලයෙන් අපිට කිසි දෙයක් කරන්න බෑ. දෙවියන් වහන්සේ සමග සම්බන්ධ නොවුනොත් අපිට කිසිත් කරන්න බෑ. අපි දුර්වලයි, අපි අසරණයි, අපි අබලයි. ඔබ තුලින් අපි ප්‍රබල බවට පත් වෙනවා ඔබේ ශක්තියෙන්, ඔබේ ආශිර්වාදයෙන්. එහෙත් ඔබ අකීකරු වී ඔබේ සිත අන් අතකට හැරී ගොස් අනිකුත් දෙවි දේවතාවන්ට වන්දනා නමස්කාර කිරීමට ඔබේ සිත ඇදී ගියොත්, ඔබ නැත්තටම නැති වී විනාශ වන බවත් අපට මතක් කර දෙනවා. එනම් අපි දෙවි දේව වෙනත් වෙනත් දර්ශනයන් තුල, වෙනත් වෙනත් මාවත් තුල අපි දෙවි දේවතාවුන් ලෙස වන්දනා කරන්නා වූ අපගේ හැම දෙයක්ම, අපි පරිහරණය කරන සෑම දෙයක්ම, ඒ දේවල් වලට අපි දේවත්වයෙන් වන්දනා නමස්කාර කළොත් ඔබේ සිත ඇදී ගියොත් ඔබ නැත්තටම නැති වෙලා විනාශ වෙලා යන බව සදහන් කරනවා. නිසා අපි පරිස්සම් වෙන්නට ඕනේ. අපි දෙවියන් වහන්සේ තුල එකම ස්ථීර විශ්වාසය තුල අපි ජීවත් වෙන්නට ඕනේ. අපි වෙනත් වෙනත් දේවල් තුල දේවත්වයෙන් සලකගෙන සිටින දේවත් තුල අපි, දේවත්වයේ තුල අපි ගියොත් අපේ ජීවිතයට අන්ධකාරය මිසක් ආලෝකය අයිති නොවන බවයි සඳහන් වෙන්නේ. ජොර්දාන් ගඟෙන් එතෙර වී ඔබ අයිති කරගන්ට යන දේශයෙහි ඔබ බොහෝ කලක් ජීවත් නොවන බවත් අද මම අද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමි. ස්වාමින් වහන්සේ ස්ථීරයෙන්ම කියනවා, මා ඔබ ඉදිරියේ ජීවනය හෝ මරණයද ආශිර්වාදය හෝ සාපයද අද තැබූ බවට ඔබට විරුද්ධව සාක්ෂි දරන පිණිස අහසත් පොළවත් කැඳවමි. හිම බිම පාලනය කරන දෙවි ස්වාමින් වහන්සේ කියනවා, ඔබ ස්වාමින් වහන්සේගෙන් ඈත් වුණොත්, ඔබ ඔබේ ලෝකයේ ඔබ තනි වුණොත්,
ස්වාමින් වහන්සේට අකීකරු වුණොත් ඒ අනපනත් වලට අපි නිගරු ලෙස හැසිරුණොත් ඔබට වෙන විපතක මහත සඳහන් කරනවා. එබැවින් ඔබත් ඔබේ පරපුරත් ජීවත්වන පිණිස ජීවනය තෝරා ගන්න. ජීවනයේ ස්වාමින් වහන්සේව තෝරා ගන්න. සත්‍ය මාර්ගය හා ජීවනය. දෙවි සමයන් වහන්සේ ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ට ඊසාක්ට හා ජාකොබ්ට දෙන්න දිව්‍ය දේශයෙහි ඔබ පදිංචි වන පිණිස උන්වහන්සේට ප්‍රේම කොට උන්වහන්සේගේ හඬට කීකරු වී උන්වහන්සේට ඇලුම්ව සිටිය යුතුය. එසේ කිරීමෙන් චිරාත් කාලයක් ඔබ ඒ රටේ ජීවත් වන්නහුය. දෙවියන් වහන්සේට කීකරුව සිටින්නට ඕනේ. එදා අපේ පියවරු ඔබේ පියවරුන් ආබ්‍රහම් ඊසාක් සහ ජාකොබ් ඒ පියවරුන් විශ්වාසවන්තව ජීවත් වුණ ආකාරයම උන්වහන්සේගේ හඬට දේව හඬට අපි කීකරු වුණොත් උන්වහන්සේට ඇලුම් ආදරෙන් සිටියොත් ගැතිව සිටියොත් බොචිරාත් කාලයක් ජීවත් වන බව සඳහන් වෙනවා. මනුෂ්‍යයවන අප ලැබුණු නිදහස අපි නිදහසට හුඟක් කැමතියි. අපේ නිදහස් කැමැත්ත තුළ ලෝක ආරම්භයේ පටන්ම මරණය සහ සාපේ තම ජීවිතේ තෝරා ගැනීම කරගත්තද අප දෙවි ස්වාමින් වහන්සේගේ එකම සහ පූර්ණ කැමැත්ත මිනිසාට ජීවනයේ සහ ආශිර්වාදය ලබා දීමයි. උන්වහන්සේගේ එකම පරමාර්ථය අරමුණ මිනිසාට පූර්ණ කැමැත්ත මිනිසාට ජීවනයේ සහ ආශිර්වාදය ලබා දීමයි. ඒකයි ජීවමාන ස්වාමින් වහන්සේ අපට මතක් කර දෙන්නේ. අපි දේව ජනතාවක් ලෙස අප සියලු සැම දෙනාටම ඇති එකම සුදුසුකම උන්වහන්සේට කීකරු වීමයි. අපි අද මනුෂ්‍යයන් ලෙස අපි අකීකරුයි අපේ ජීවිතයේ ගමනේ. අපි ජීවත් වන අපි කොතනද අපි කීකරු නැහැ, අපි අකීකරුයි. එබැවින් අපි උන්වහන්සේට කීකරුව ස්වාමින් වහන්සේට අනුව උන්වහන්සේට ප්‍රේම කිරීම කීකරුව ජීවත් වීමයි උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එබැවින් සුදාත්මයන් වහන්සේගේ දේව මන්දිරයේ වන අප ශරීර සැම විටම අධ්‍යාත්මික පෝෂණය තුළ වැඩි වර්ධනය කර ගනිමින් කීකරුකම තුළ අප සැමගේ ජීවිත ගමන ජීවත් කරවන්නට ඕනේ. ඒ ජීවිත ගමන ජීවත් වන්නට අපට කීකරුකම, බහැපත්කම, නිහතමානීකම අවශ්‍යයි. අපේ පවුල තුළ කීකරුකම නැත්තම් අපි එකිනෙකාට විරුද්ධව ක්‍රියා කරනවා නම්, එකිනෙකාට කීකරු නැතිනම් ඒ පවුලට පැවැත්මක් නැහැ. ඒ දරුවන්, ඒ දෙමව්පියන් ඒ පවුල තුළ බැඳී නැතිනම්, කීකරු නැතිනම් ඒ පවුල තුළ පැවැත්මක් නැහැ. ඔබ පළමුවෙන් ඔබ ඒ පවුල තුළ ජීවත් වෙද්දී එකිනෙකාට කීකරු වන්නට ඕනේ. ඒ වගේම දෙවියන් වහන්සේ ගැන පනත් තුළ ඔබ කීකරු වන්නට ඕනේ. ඒ දේවහනට ඔබ ඇහුම්කන් දෙන්නට ඕනේ. ඇතිනම් ඔබ ඔබේ ලෝකවල තනි වුණොත්, ඔබට ආවේනික ජීවිතය තෝරා ගත්තොත් ඔබ අතරමං වෙන්නට පුළුවන්. ඒ පවුල තුළට පැවැත්මක් නැති වෙන්නට පුළුවන්. ඒ නිසා අපි දේවහනට අපි කීකරු වන්නට ඕනේ. අපි කිනේකාට කීකරු වන්නට ඕනේ. බහැපත්කම අපි තුළ ඇති කරගන්න, සරල වන්නට ඕනේ අපේ ජීවිතේ. එවිටයි අපේ ජීවිතයට පැවැත්මක් තිබෙන්නේ. වගේම ජීවනයේ ස්වාමින් වහන්සේ අද අපට මතක් කර දෙන ජීවනයේද සැපතද සියල්ල අපට ලබා දෙන්නේ උන්වහන්සේයි. ඒ නිසා උන්වහන්සේට කීකරු වෙලා, උන්වහන්සේ යන පනත් වලට අපි කීකරු වෙලා ජීවත් වුණොත් අපි චිරාත් කාලයක් ඔබ තුල ජීවත් වන්නට අපට ආශිර්වාද කරන බැවින් අපි උන්වහන්සේට කියමු. අපි හැම කෙනෙකුටම ඒ ගැතිභාවයේ ඒ කීකරුකම, ඒ බහැපත්කම, ඒ වටිනාකම්, ඒ පෞල් ජීවිතයේ වටිනාකම් තුලින් අපි පොහොසත් කරන්නට කියලා අපි මෙසේ එකමුතුව ස්වාමින් වහන්සේ දෙස බලමින් අපි මෙසේ ගායනා කරමු. Thank you.
seni siti nata semaka kendavanu magi nama kiala magi jivan yam upavi upamagi nekavaran yavi kelavum margaya sat Swargin pupi aunta deva vadala seka Sam prabodhyak me adang viyakti Yaknyakram Avage devi swamini me divya prasad nidahane veda sitina Deva jubalake anannada Nisi vandana chare pirinemi veda prabaram dunabenava විශ්වාසයේ මගින් දැන් අපි හඳුනා ගන්නා වුන් වහන්සේ වහන්සේගේ මහිමා ලෝකයෙන් දැක ගැන්මට අපට මඟ සැලසුව මැනව මේ කීදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා